එකසිය පනස්වන ලෝක තැපැල් දින උත්සවය අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මෙනවේගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. එහිදී තැපැල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මෙනවේගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්‍ර දෙකක් නිකුත් කිරීමද විශේෂත්වයක්. මග නොහැරෙන සුපුරුදු පෝෂණය අදම ට්‍රයි කරලා බලන්න. ලෙන්කා ERC 80 ඊළඟ පරම්පරාවේ e-ස්කූටරය. තැපැල් සේවාව ගැන කතා කරනකොට ගැන හිතනකොට මටත් මතක් වෙන්නේ ළමා කාලේ. ටෙලිෆෝන් තිබ්බේ නැහැ. පාසල් නිවාඩු කාලේ යාළුවන් එක්ක සම්බන්ධතා පවත්වා ගත්තේ ලියුම් හරහා. තැපැල් සේවාව කියන එක අද ලෝකයට ගැලපෙන විදියට තාක්ෂණයත් එක්ක සහ අපේ ජාතික ආර්ථිකයට සංවර්ධනයට සම්බන්ධ වෙන්න පුළුවන් විදිය ගැන පුළුල් විදියට හිතමින් මේක ආරක්ෂා කරමින් දියුණු කරමින් ඉදිරියට ගෙන යන විදිය ගැන අපි බැරෑරුම් ලෙස සාකච්ඡා කළ යුතුයි. මෙතර උත්සවය අමතමින් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ මත බෙහෙදයට තුඩු දී ඇති නුවරඑළිය තැපැල් කාර්යාලය සම්බන්ධයෙන් දැනට ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අත්හිටුවීමට නවරජය පීවර ගන්නා බවයි. මින් පෙර හිටපු ජනාධිපතිවරයා විසින් එම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටලයක් ඉදිකිරීම සඳහා ලබා දීමට තීරණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මත බෙහෙතාත්මක තත්ත්වයක්ද හටගෙන තිබුණා. ඒ සඳහා මෙතෙක් ගත තීරණ අපි සියල්ල අතිමනෝමය